පැහැදිලිව ජීල් පීරිස් ගරු අමාත්‍යතුමාගේත් උපදෙස් පරිදි අපි ක්‍රීඩා පාසල් පහක් කේන්ද්‍ර කරගෙන පළවෙනි වටේදීත් අවුරුදු අවසානයේ තවත් ක්‍රීඩා පාසල් පහකට මීටර 130 සින්තටික් දාමන පති දිගන්නවා ෆ්ලඩ් ලයිට්ස් උත් දාලා එන රාත්‍රී කාලෙත් පුහුණු කරන්න පුළුවන් ටොරින්ටන් ක්‍රීඩාංගණය ෆ්ලඩ් ලයිට්ස් උත් වෙනවා සින්තටික් වෙනවා කුරුණෑගල ක්‍රීඩාංගණයත් ෆ්ලඩ් ලයිට්ස් උත් වෙනවා සින්තටික් දාමන පතයක් බඩපත් වෙනවා එතකොට ලංකාවේ හැම දිස්ත්‍රික් එකම හැම පළාතකම අවම වශයෙන් මීටර 130ක සින්තටික් දාමන පතයක් එනවා මල්ල ක්‍රීඩා සානිකු ක්‍රීඩා වලයට පුහුණු වීම කටයුතු කරන්න පුළුවන් පරිසරය හැදෙනවා ඒතර සුගතදාස ක්‍රීඩාංගණය එකම සින්තටික් ක්‍රීඩාංගණයේ බවට පරිවර්තනය වෙන්නේ නැහැ ඒතර ගම්මල දරුවන්ට පැහැදිලිව ඒ සඳහා යන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් දෙවන වටේ විදියට අපි යාපනයේ දොරයප්ප ක්‍රීඩාංගණයේ මන්තිරු 8ක සින්තටික් දාමන පතයක් ඉදිකරන්න අපි කටයුතු කරනවා නුවර බෝගම්බර ක්‍රීඩාංගණයත් විදුලි ආලෝකයේ සහිත ෆ්ලඩ් ලයිට්ස් එක්ක ලේන් 8ක සින්තටික් දාමන පතයක් බඩපත් වෙනවා එවැනි අවශ්‍යතාවයක් ඇති ක්‍රීඩාංගණ පමණක් ඉදිකරන්නත් අනිකුත් ඒවා හැකිතා අයවැයෙන් 20%කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩකයා පුහුණුකරුවා මැච් ඔෆිෂියල්ස්ලා පුහුණු වීම කිරීම සඳහා මුදල් ප්‍රතිපාදනය වෙන් කරනවා මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න